හරි. ඔන්න ඊළඟ චිත්තේ මේ චිත්තේ අර මං කලින් කිව්ව විදිහට යකදුරු දින චිත්ත උත්තර ටික ලියුවා වගේ මේ දාලා තියෙන පොයින්ට් එකට උත්තර ටික ලියන්න තියෙනවා. උදාහරණ විදිහට මං පොඩ්ඩක් ඉක්මනට කියාගෙන යන්නම්. ඔයාලා ඒ උත්තර ලියන්න ඕනේ. ශිල්පියා විදන්වා මේ චිත්තියා මුදුරුදු අමරසේකර කියලා. තේමාව මේ තේමාව වෙන්නේ විරකියාව. එහෙම නැත්නම් විරකියාවෙන් පිළෙන වඩුවා. එහෙම නැත්නම් වඩුවාගේ ගෙදර. හරි යුගය. යුගය දන්නවා ඔයාලා. කොළඹ යුගයටයි චිත්තයක්. ශෛලිය එලිම බැලුවා ඇත්ත වගේද පේන්නේ ස්වභාවික ශෛලිය නැත්නම් යථාර්ථවාදී ශෛලිය. ආභාෂය. ආභාෂයේ අමරසේකර ශිල්පියාගේ වර දන්නවා බ්‍රිතාන්‍යයෙන් ආභාෂය ලැස්සේ බ්‍රිතාන්‍ය ශාස්ත්‍රාලී යථාර්ථවාදී ශෛලිය ආභාෂය. වර්ණ භාවිතය. දැන් මේකෙදි වර්ණ භාවිතය කොහොමද අරන් තියෙන්නේ? අඳුරු වර්ණ වැඩිපුර අරන් තියෙනවා. මොකද චිත්‍රයේ තේමාව මත කරන්නේ. හරි. ආලෝක වර්ණ කී පොඩ්ඩයි අරන් තියෙන්නේ සුළු ප්‍රමාණය. අර ජනේලෙන් එළිය වෙන්න ප්‍රමාණය පෙන්වන්නේ. ඊළඟට වර්ණ භාවිතය. සමාජයන් කිව්වේ සංරචන. කොහොමද මේ තලයට සංරචනය කරලා තියෙන්නේ? මේකේ මේකේ පෙරබිම මැදබිම සහ පසුබිම තුනම පේනවා. මොකද පසුබිමෙන් අපිට එළිය පේනවා. හරි. පෙරබිමේ ප්‍රධාන රූප වෙන වඩුවා සහ උඩි බින්ද දරුවා පෙන්නනවා. ඊළඟට මැදබිමේ තියෙන අනිත් දරුවා පසට ඉන්නවා. හරි. ඊළඟට බිත්තියකින් ප්‍රධාන බිත්තියෙන් ආවරණය වෙලා තියෙනවා. ජනේලෙන් පිටත පසුබිම පෙන්නනවා. හරි. ඒකට පෙරබිම මැදබිම පසුබිම රූප පිහිටුවා කියන බව ඒ කියන්නේ. ඊළඟට මාධ්‍ය. මාධ්‍ය කැමරේ සේවක තෙන්සහයක්. හැඟී ප්‍රකාශනය මෙයාගේ දරිද්‍රතාවය පෙන්වන්න දුක්වල ස්වභාවය පෙන්වන්න මෙයා වර්ණ කොහොමද දරන් තියෙන්නේ. ඔන්න ඔය කියන කාරණේ ලියන්න තියෙන්නේ. හරි. ඒ හා සමානයි මතක තියාගන්න ඔය චික්ක දෙකම වර්තමානයේ දකින්න හම්බෙන්නේ කොළඹ ජාතික කලාභවන ස්ථීර ප්‍රදර්ශනයේ කියලා. හරි. ඒකට ඔයා කලින් එක හොඳට පුළුවන් දාගත්තා නම් මේ චිත්‍රයට මේ උත්තර ටික ලියන්න හරි ලේසියි. මම මේකට අදාළ මේ චිත්‍රයට අදාළ කියවීමපත් ගවල ගෲප් එකට යවනවා. ඔයාලා බලලා මේකට උත්තර ටික ලියන්න. හරි. හරි ලේසියි. එක දෙකට අල්ලගෙන ගියාම මේ විදිහට. හරි. අපි යන් දැන් ඊළඟ ශිල්පියා ගැන බලන්න. එතකොට අමරසේකරක මතක තියාගන්න මුදුලිදු ECGS සමරසේකර ශිල්පියාගේ ඔන්න ඔය විරකියාව කියන චිත්‍රය සහ යකදුරු දිනිය කියන චිත්‍ර දෙක තමයි ඔයාලගේ විශේෂ නිදේශයේ දාලා තියෙන රූප දෙක. මේ රූප දෙක හොඳට මතක තියාගන්න මම අර දුන්න ටියුට් එකේ මේ පොයින්ට් එකට අදාළ උත්තර ටික ලියලා. හරි. උඹට පළවෙනි පාඩම තව බයෙන් තව ඔය මං භාගයට අහන්න තියෙන සියලුම ප්‍රශ්න අහන විදිහ කියලා දුන්නා. විසියන සීවාසලියම හිටපු ශිල්පියෙක් ගැන ශ්‍රී ලංකාවේ ස්ටැන්ලි අබේසිංහ ශිල්පියා ගැන. එයා ගැන කියන්නත් ඉස්සල්ලා පොඩි විස්තරයක් දාලා තියෙනවා මම අර වගේම. පොඩ්ඩක් දැන් අර කලින් කේදි මම විස්තර කියා යද්දි ප්‍රධාන ඒවා ටික පොඩ්ඩක් පොයින්ට් ටික මතක තියාගන්න ඕනේ. උදාහරණේ ශෛලිය, ආභාෂය, සීවාස, හරි? උදාහරණ මොනවද කිව්වොත් ඔන්න ඕවා ටිකක් මම මෙතනදී පොයින්ට් කරලා වැදගත් කරලා කියනවා. ඒ ටික තමයි ඔයාලගේ අර ප්‍රශ්න අහදී හරිය. 1914 දී උපත ලැබූ ස්ටැන්ලි අබේසිංහ 20 වන සියවසේ නූතන කලා ඉතිහාසයේ මුල් කාලීනව බිහි වූ ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියෙක්. හරි මතක තියාගන්න පුතේ දැන් මෙතන මෙයාගේ උපන්දිනේ දාලා තියෙනවා. හරි අර චිත්‍ර කලා පේපර් එකට මෙයා කොයි අවුරුද්දේ ඉපදුනේ කියලා අහන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ යාගේ ඉතිහාසය ගැන යාගේ නැන්ද මාම කවුද පුතා කවුද බාපා කවුද ඒව අහන්නේ නැහැ. හරි. මෙයාගේ චිත්‍රවල තියෙන විශේෂ ලක්ෂණ ටික තමයි අහන්නේ. හින්දා උපත ලැබුව අවුරුද්ද ඒව අහන්නේ නැහැ. හරි. මෙන්න මෙතනදී විශේෂ එකක් තියෙනවා. ඉස්තාලි අබ්බසින්න 20 වන සියවසේ නූතන කලාව. හරි. ඒකෝ මෙයාගේ සියවස ඔන්න ඔයාලා දන්නවා 20 වන සියවසෙන් කියලා. ඒ කියන්නේ කොළඹ යුගය. හරි. නැත්නම් නූතන යුගය. නූතන කලා ඉතිහාසය. ලංකා කාර්මික විද්‍යාලයේ චිත්‍රකලාව හැදෑරු ඔහු ඉන්දියාවට ගොස් පෙරදිග චිත්‍රකලාව සහ එංගලන්තයේදී යුරෝපීය නූතන චිත්‍රකලාව අධ්‍යයනය කරනු ලබයි. ඔන්න තවත් වැදගත් කාරණා දෙකක්. මෙයා ඉගෙන ගන්නේ කොහෙන්ද? ඒ කියන්නේ වක්‍රවහනෝ නම් ආභාෂයේ මොකද්ද කියලා තමයි තියෙන්නේ.
මෙයා ඉන්දියාවට ගිහිල්ලා පෙරදිග චිත්‍ර කලාව ඉගෙන ගන්නවා. එතකොට පෙරදිග ආභාෂය කියන්නේ. ඊළඟට එංගලන්තෙට ගිහිල්ලා යුරෝපීය නැත්නම් අර සුද්දුන්ගේ නූතන චිත්‍ර කලාව ඉගෙන ගන්නවා. එතකොට මොකද කියන්නේ? අර ශාස්ත්‍රීය දිසාන යථාත්වවාදී ශෛලිය. ඔන්න එතකොට දැන් මෙයා ආභාෂය ඔය දෙකේම එකතු වෙනවා. මතකද යාන කලින් කතා කියපු අමරසේකර ශිල්පියාගේ තිබ්බේ දිසාන ශාස්ත්‍රීය යථාත්වවාදී ආභාෂය. මෙයාගේ මේ එංගලන්ත යුරෝපීය නූතන තාක්ෂණයේ සහ ඉන්දියාවට ගිහිල්ලා ඉගෙනගත්තු පෙරදිගේ ශෛලියේ ආභාෂයන් දෙකේම සම්මිශ්‍රණයක් තමයි දකින්න හම්බෙන්නේ. කියනවාද? ඒක මතක තියාගන්න මෙයාගේ ආභාෂයේදී දෙකක් කියනවා. පෙරදිග ශෛලියේ ආභාෂයයි යුරෝපීය ආභාෂයයි. පෙරදිග සහ අපරදිග විවිධ කලා ආභාෂ ඇසුරෙන් තමන්ට ආවේනික නව චිත්‍රකලා සම්ප්‍රදායක් ඇතිගිරින්න මූලික වූ පෙරටුගාමී ශිල්පී යොන්න මං අර කිව්ව කතාව පෙරදිග සහ අපරදිග කියන ආභාෂයන් දෙකේම අරගෙන මෙයා අවසානයේදී තමන්ට ආවේනික චිත්‍රකලා සම්ප්‍රදායක් ඇති කරගෙන චිත්‍රාංගයට ගන්නවා. රජී නලිත කලා ආයතනයේ ගුරුවරයෙකු ලෙසද 1965 සිට 1969 කාලයේ තුල ඒ කලායාත්මක ලෙසද කටයුතු කළා. ඒ කියන්නේ ප්‍රධානියා ලලිත කලා ආයතනයේ ප්‍රධානියා ලෙසද ගුරුවරයෙක් විදිහට මුලින් කටයුතු කළා. ඒ කලා ආයතනයේ ප්‍රධානියා ලෙසද රජී නලිත කලා ආයතනයේ ප්‍රධානියා ලෙසද කටයුතු කරන ලැබුවා. හරි. එම කාලය තුල 43 කණ්ඩායමේ නූතනවාදී ප්‍රකාශනය සමගාමීව නූතනවාදී කලා භාවිතයේ සහිත නව කලා ප්‍රවණතාවක් රජයේ ලලිත කලා ආයතනයේ ගුණනැගීමේ මූලික වූ ප්‍රෝගාමියා ලෙස සැලකේ. 43 කණ්ඩායම කියන්නේ මොකද්ද කියලා මම ඉස්සරහට කියලා දෙන්නම්. හරි. ඒකේ ඉන්න ශිල්පීන් කීප දෙනෙක් වෙන අහනවා වල 10 වගේ ඉඳගත්ත ජෝර්ජ් පීට් ශිල්පියන් මේ 43 කණ්ඩායමේ. ඒක තවදුරටත් මම ඔයාලට කියලා දෙන්නම් ඉදිරි පාඩම් වලදී 43 කණ්ඩායම කියන්නේ මොකද්ද කියලා. හරි. ඔය කාලේ ඔය 43 කණ්ඩායමත් එක්කලා මෙයා එකතු වෙලා අමගාමීව කටයුතු කළා නූතනවාදී කලා භාවිතයේ සහිත නව කලා ප්‍රවණතාවක් ඇති කරනවා ඔය රජයේ ලලිත කලා ආයතනය. මොකද්ද මේ රජයේ ලලිත කලා ආයතනය කියන්නේ? ඔය කොළඹ කැම්පස් එක සෞන්දර්ය විශ්වවිද්‍යාලය. හරි. ඒ සෞන්දර්ය විශ්වවිද්‍යාලය තමයි රජයේ ලලිත කලා ආයතනය කියන්නේ. ස්ථාලි අභිසිංහ ශිල්පියාගේ නිර්මාණ සඳහා සාම්ප්‍රදායික කලාවේ ශෛලිගත හැඩ ඔන්න වචන ටිකක් තියෙනවා ඔය ටික අහගන්න. ස්ථාලි අභිසිංහ ශිල්පියාගේ නිර්මාණ සඳහා සාම්ප්‍රදායික කලාවේ ශෛලිගත හැඩ පශ්චාත් විපස්තිවාදී සහ ප්‍රකාශනවාදී චිත්‍ර කලාවේ ප්‍රවණතාවේ වර්ණ භාවිතය ආභාෂය නැතිව ඔන්න ආභාෂයේ විස්තරය. හරි. මේ වචන වලට බය වෙන්න එපා. සාම්ප්‍රදායික කලාවේ ශෛලිගත හැඩ. මං කියුවේ අර ශෛලිගත ඔන්න අර ඇත්තම නෙමේ නිර්මාණශීලී හැඩ. ඇත්ත හැඩ නෙමේ ශෛලිගත කියන්නේ ඒකනේ. පශ්චාත් උපස්තිරවාදී ප්‍රකාශනවාදී චිත්‍ර කලාවේ වර්ණ භාවිත ආභාෂය කියලා කියනවා. ඊළඟට තව ආභාෂයක් තියෙනවා. මෙයා චිත්‍රවල මෙයාගේ චිත්‍රවල පසුබිම සඳහා ඝනකවාදී කලාවේ ආභාෂය ලැබලා තියෙනවා. ඉස්තරහට ඔයාලා 11 පාඩම් වල තියෙනවා ගණකවාදී කලාවේ සුවිශේෂී චිත්‍ර ශිල්පියෙක් තමයි පැබ්ලෝ පිකාසෝ කියන්නේ. එයා ගැන එයාගේ චිත්‍ර ගැන චිත්‍ර දෙකක් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒ විදිහ මම කිය දෙන්නා ගණකවාදී කලාව කියන්නේ මොකක්ද කියලා දැනට සමලෝමක තියාගන්න. ස්ථානීය අභිසිංහ ශිල්පියාගේ නිර්මාණ වලට ආභාෂයන් දැන් ඔන්න තව එකක් ලැබුණා. එකක් තමයි සාම්ප්‍රදායික කලාවේ ශෛලිගත හැඩ ඊළඟ පශ්චාත් උපස්තිවාදී වර්ණ භාවිතය ඊළඟට මෙයා පසුබිම සඳහා ආභාෂය කර ගන්නවා ගණිතවාදී කලාව. හරි. කෙටි ඝන රේඛා භාවිතයේ ඔහුගේ නිර්මාණ දැකියි සුවිශේෂී ලක්ෂණ. ඒකෝර බැරි වෙලාවත් ඔයාගේ ප්‍රශ්නේ හදි රේඛා භාවිතයේ කොහොමද කියලා කිව්වොත් කෙටි රේඛා ඝන රේඛා මෙයාගේ ඊටවල දකින්න හම් වෙනවා. ඔන්න ගාලා තියෙනවා ස්ටැලි අභිසිංහ ශිල්පියාගේ නිර්මාණ සඳහා උදාහරණ කීපයක්. වලං කඩේ එහෙම නැත්නම් මේ චිත්‍ර කියන කොබල් හල කියලා. නම් දෙකම මතක තියාගන්න ඕනේ. අහන විදි වෙනස්. හරි. වලන් කඩේ නැත්නම් ඊ චිත්‍රම කියන නම තමයි කුඹල් හල. ඊළඟට ඇසල පෙරහැර. භාවනාව, බාලතාව, ලක්ෂ්මීගේ උපත. හරි. ඔය ලක්ෂ්මීගේ උපත කියන චිත්‍රයත් වර්තමානයේ කොළඹ ජාතික කලා භවනයේ ස්ථිර ප්‍රදර්ශනයේ දකින්න හම්බ වෙනවා. හරි. ඒ අතරින් ඔයාලගේ විශේෂ නිර්දේශ ගැන ප්‍රධාන චිත්‍ර දෙකක් තියෙනවා. රූප සටහන් එක්කලා ඒ තමයි වලන් කඩේ එහෙම නැත්නම් කුඹල් කල සිටුවම සහ ඇසල පෙරහැර සිටුවම මුල් චිත්‍ර දෙකේ තමයි ඔයාලගේ පේපර් එකට රූප ස්ථාන දීලා අහන චිත්‍ර දෙක. හයි.
පොඩ්ඩක් බලන්න එයා ඔය ඉන්න ස්ටැන්ලියාගේ සිංහ ශිල්පියා එයා කරපු නිර්මාණ ටිකක් පොඩි වෙලාවක් දෙන්නම් හොඳට බලන්න. අර්පේන්නේ ඉස්ටැලිය අද සිංහස් කියන ශිල්පියා එයාගේ ඔයිල් පේන්ට් එහෙම නැත්නම් තෙල් සායමින් කරපු චිත්‍ර කීපයක් තමයි ඔය දාලා තියෙන්නේ. හරි. අර පේනවා සමහර අවස්ථාවලදී අසිතේ තාත්තික විදියට නිර්මාණය කරලා තියෙනවා. සමහර දවල්දී අර නිර්මාණශීලී විදියට නිර්මාණය කරලා තියෙනවා. ශෛලිගත විදියට. තේරෙනවානේ? මෙයාට ආභාෂයේ මම කිව්වේ එළදිග ආභාෂයයි අප්‍රදිගාමයයි දෙකම තියෙනවා. එහෙනම් සමහර චිත්‍ර අය මුලින්ම තියෙන චිත්‍ර ඒ කාන්ත රූපේ තාත්තික විදියට ඇඳලා තියෙනවා ස්වභාවික විදියට. අනෙක් චිත්‍ර දෙක අර පෙරදිග ශෛලී ආභාෂයෙන් යුතුව නිර්මාණශීලී හැඩය දාගෙන නිර්මාණය කරලා තියෙනවා. හරි. ඔය සරල උදාහරණ කීපයක් විතරයි දැම්මේ. මම පෙන්නන්නම් ඊට පස්සේ මෙයාගේ ඔයාලගේ විභාගයට ආන චිත්‍ර දෙක මොනවද කියලා ඒ චිත්‍ර දෙකට කොහොමද උත්තර ලියන්නේ කොහොමද කියන කාරණය. ඔය තියෙන්නේ එක චිත්‍රයක් වලං කඩේ එහෙම නැත්නම් කුඹල් හල කියලා කියනවා මේ චිත්‍රය. වලං විකුණන පොඩි වෙළඳ පොළක් සහ යුවලක් තමයි ප්‍රධානයි වශයෙන් මේකට තේමා වෙලා තියෙන්නේ. වස්තු විශේෂ වෙලා තියෙන්නේ වලං කඩේ ඉන්න පොඩි යුවලක්. වලං භාණ්ඩ විසිදුරු භාණ්ඩ ඒවා තියෙනවා වෙන්නලා. හරි වැඩිපුර අඳුරු වර්ණ භාවිතා කරලා තියෙන්නේ මේ මූණේ මූණ සහ ඇඟවල් වල එළිය වර්ණ භාවිතා කරලා තියෙන ආලෝකමත් වර්ණ වැඩිපුර භාවිතා කරලා තියෙන අඳුරු වර්ණ. රයිට්. ඔන්න ඕක දිහා හොඳට බලන්න පොඩ්ඩක් අර දැන් අපි කිව්ව කාරණා. හරි දැන් මේකෙත් අර කලින් මේ අමරසේකර ශිල්පියගේ යථාර්ථවාදී ශෛලිය නෙමෙයි තියෙන්නේ. හරි මේකේ පෙරබිමක් පසුබිමක් මැදබිමක් මොකක්වත් නැහැ. අර පසුබිමේ අනිවාර්ය පසුබිමේ තියෙන නම් රූප පොඩි වෙන්නේ නැහැ. නමුත් මේකේ එහෙම රූප පොඩි වෙලා නැහැ. හේතුව තමයි පසුබිමත් පෙරබිමෙට ගෙනල්ලා ඇඳලා තියෙන්නේ. ඒතකොට අර සුද්ධෝන්ගේ තිබ්බ අර නියම සිද්ධාන්ත මෙයාලා මෙතනදී අයින් කරනවා. හරි. මේ සුද්ධෝ ඕන්නම් ඒ නිර්මාණ කරපු අපි අලුත් විදියට නිර්මාණය කළා නිදහස් විදියට චිත්‍රකලාව නිදහස් ආරම්භ කිරීම මේ ස්ටැන්ලි අවිසින් හිටිය. අර හිර වෙලා නැහැ අර සිද්ධාන්ත වලට යුරෝපීය විතර සිද්ධාන්ත වලට හිර වෙලා නැහැ මෙයා. මෙයා අලුත් විදියට ගමනක් යනවා. හරි අර පෙරබිමේ තිබ්බව සෝරි පසුබිමේ තිබ්බව පෙරබිමට කියනවා. ඒතකොට මේ රූපේ සංවචනය ගැන ඇහුවාම පෙරබිම සහ පසුබිම එකම තලයක පිහිටලා තියෙනවා. දැන් මං කියන දේ තේරෙන්නේ නැති ඔයගොල්ලෝට අර ඈත් තියෙන කුඹල් හලේ කබඩ් වල තියෙන මැටි භාණ්ඩ ලොකුයි. කියන්නේ ළඟ තියනවා. හරි ඈත තියෙනවා නම් දැන් යුරට පිටිපස්සේ තියෙනවා නම් පොඩි වෙන්න එපා පොඩි ඉන්න පෙන්නන්නේ පරයාලෝකනේ. නමුත් ඒවා පෙන්නලා නැහැ මේක. කියනවා තොර පෙරදිම සහ පසුබිම එකම තලයක පිහිටලා නිර්මාණය කරනවා. ඒක බලන්න මේ මිනිස් රූප දිහා. හරි සමහර අවස්ථාවලදී අර තාක්ෂික ලක්ෂණ මතකොල්ල ශෛලිගත ලක්ෂණ මතකොල්ල. දැන් අර කාන්තාවගේ අත දිහා හැම බලන්න. හරි ඒ අතරින් අර ප්‍රේකා විහාරි ලස්සන රිද්මයක් විදියට අරගෙන තියෙනවා. නමුත් ස්වභාවික නැහැ. ඔයගෙ තියෙන්නේ බෑනේ ස්වභාවික. අත තේරෙනවා තොර ස්වභාවික නැහැ. අර ශෛලිගත විදියට නිර්මාණ පෙරදිග කලාවේ ශෛලිය ආභාෂය අරගෙන එවන 10 වසරේ යෝච්චීක චිත්‍ර බැලුවනම් මතක තියේ මේ වගේ අත් තියෙනවා කියලා. හරි? මේ අන්නේ වගේ පෙරදිග කලාවේ ආභාෂය ලබාගෙන සහ යුරෝපීය තාත්විකවාද කලාවේ ආභාෂය ලබාගෙන සහ අර පැබ්ලෝ පිකාසෝ කරපු ගණකවාදී ශෛලිය වල සියලුම දේවල් ඉවත් කරනවා නම් මම ඉස්සර කියලා දෙන්න. ඒක පර්යාවලුණේ ටිමාන් ලක්ෂණ ඔය මොකක් හරි ගණන් ගන්න නැහැ යා. සම්පූර්ණ යාට නිදහස එයා දිනවා. හරි? මේ ගණකවාදී කලාව විදිහට පසුබිම දාලා තියෙනවා. ඒ කියන්නේ අර පර්යාවලෝකන රීතියෙන් දාලා නැහැ. පසුබිමත් පෙරබිමට ගෙනල්ලා රූපණය කරලා තියෙනවා. හරි. ඒතකොට අඳුරු වර්ණ වැඩි ප්‍රභාවිතා කරලා තියෙනවා. මුනේ හැංගීම් රූපණය කරන්න අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැන් වලට ආලෝක වර්ණ භාවිතා කරලා තියෙනවා. ඔන්න ඔයාලට විභාගයේ එන එක රූප සටහනක් ස්ටැන්ලි අබිසින්න කියන ශිල්පියාගේ වලං කඩේ. එහෙම නැත්නම් කුඹල් හල කියන සිතුවම. හොඳට චූටි වෙලාවක් දෙන්නම් ඔය ක්‍රියාන්තිය වගේ පේපර් එකේ සමහර අර රූප සංසන්දනය කරන එකට ඔය චිත්‍ර පොඩි කොටසක් දෙන්න පුළුවන්. ඒක හින්දා මේ චිත්‍රයේ හොඳට බලන්න රූප දෙක ප්‍රධාන රූප දෙක කොහොමද? ඈත රූප කොහොමද?
ඈත රූප ළඟ දබ්ලි දක්වලා තියෙන කොහොමද තියෙන අර සෙසු රූප වළං වලට අමතරව විසිතුරු බාණ්ඩ අන්නේ වගේ ටික ඊළඟ වර්ණ කොහොමද දාලා තියෙන්නේ කියන කාරණේ පොඩ්ඩක් හොඳට සිහියෙන් බලන්න ඔය චිත්‍ර දිහා මම පොඩි වෙලාවක් දෙන්නම්. හරි අපි ඊළඟට යන් මෙයාගේ අනිත් චිත්‍ර ගැන බලන්න. ඔය තියෙන්නේ චිත්‍රය. බණ්ඩාරනායක ගුවන්තොට වලේ මගී පරයන්කේ විත්තියක තමයි ඔක ඇඳලා තියෙන්නේ. ස්ටැලි අභිසිංහ සිල්පියාගේ ඇසළ පෙරහැර කියන සිතුවම. සමහර අවස්ථාවලදී පෙරහැර විතරක් කියනවා ඇසළ පෙරහැර චිත්‍රය. හරි බලන්න මේකේ ඇසළ පෙරහැර වාක්‍ය කාලයේදී ඇසළ පෙරහැර එක්තරා අවස්ථාවක් තමයි යෝකේ නිරූපණය කරලා තියෙන්නේ. දැන් බැලුව බැල්මට අර ඉදිරි පෙර පේන රූප ටික අපහැදිලි වගේ. නමුත් නැට්ටු කාර්යෝ, බෙර කාර්යෝ, නිල මෙල, අන්දං කාර්යෝ මේ සීලම රූප අතර පේනවා හොඳට බැලුවා. තේරෙනවද? එතකොට අන්න බලන්න දැන් ඇට්ටු ටික පේනවා තියෙනවා. රහත්ටි කාලෙන් ඉඳලා අඳුරු වර්ණ වැඩිපුර භාවිත කරලා තියෙනවා. ඊළඟට අර පන්දන් වලින් එළිය වැටෙන තැන් හොඳට එළිය ගලලා පේනවා තියෙනවා. බලන්න ඇත්තාගේ අර දාපු ඇඳුම ලක්ෂණ ඇඳුම වර්ණ කියන්නේ බල්බ් එක්කලා දිලිසෙන ආකාරය හරි ඒවාරි අපූර්වට නිර්මාණය කළා කියනවා අර නැට්ටු කාර්යෝ බෙර කාර්යෝ කාර්යය තාත්වික නැවුනොත් හරියට නම් වේගින් ඊගොල්ලෝ නටන චලනයේ පෙන්වන්නේ අන්නේ චලනයේ පෙන්වන්න හොඳ වේගවත් දූසු පාරවල් දීලා තියෙනවා හරි ලස්සනට හරි අපූර්වට අර සුද්ධම්ගේ නැත්තම් විතාණයේ තිබ්බ ශිල්පීන්ගේ අර සුද වෙච්ච ටෙක්නික් වලින් මිදිලා මෙයාටම ආවෙනික रूप संरचने ඊළඟට අපි යන් මේවට උත්තර කොහොමද ලියන්නේ කියන කාරණය බලන්න. දැන් බලමු පොඩ්ඩක් කොයි චිත්‍ර වලට කොහොමද අර පොයින්ට් විදිහට අපි උත්තර ලියන්නේ කියලා. ඔන්න ඊළඟ තියෙන ඉස්තලිය විශ්වවිද්‍යාලයේ කුමාර් සාදනයන් වළං කඩේ චිත්‍රය අර කලින් විදිහම පොයින්ට් එකක් දාලා තිනවා. ඒ පොයින්ට් එක දැන් ඔයාලා එකක් හොඳට ආගෙන හිටියනම් මේකට ඔයාලට දැන් උත්තර ටික ලියන්න පුළුවන් ලේසි වෙනවා. හරි. අපි එකක් කතා කරමු මම කලින් වගේ මම එකක් කියලා දෙනවා කොහොමද ලියන්නේ කියලා. හරි. निर्माण निर्माण
වස්තු විෂය එහෙම නැත්නම් චිත්‍රයේ මාතෘකාව සරලව කියනවා නම් චිත්‍රයේ නම මොකක්ද කියලා තමයි තේමාවෙන් අහන්නේ හරි මේකට තේමාව වෙලා තියෙන්නේ මම කියේ වළංකඩයක් සහ යුවලා එහෙම නැත්නම් මේ විදිහට අපි කියන්න පුළුවන් වළංකඩේ හෙවත් කුඹල් හල නමින් මෙම සිතුවම හඳුන්වයි හරි එහෙම නැත්නම් අපි කියන්න පුළුවන් මෙම සිතුවම වළංකඩේ හෙවත් කුඹල් හල නමින් හඳුන්වයි හරි ඔය කියන කොයි ආකාරයක හරි නිවැරදි උත්තරයක් එක්කලා වචනයක් වාක්‍යයක් කලපලා ලස්සනට කියන්න තේමාව නැත්නම් තේමාව කියලා නැතු වස්තු විශේෂ මොකද්ද කියලා අහන්න පුළුවන්. උගුර මත කියන්නේ තේමාව කියන්නේ වස්තු විශේෂම තමයි. වළං කඩේවත් කුඹල් හල නමින් මෙම සිතුවම හඳුන්වයි. right. යුගය මං කියවා යුගය. සීවස දන්නවල 20 වන සීවස තමයි මේක නිර්මාණය වෙන්නේ යුගය මෙම සිතුවම කොළඹ යුගයට අයත් වේ. එහෙම නැත්නම් නූතන යුගය කියලා කියන්න පුළුවන් අපි. හරි මෙම සිතුවම කොළඹ යුගයට අයත් වේ. දැන් ඔයාලා මේක ලියාගෙන යද්දි ඔයාලා තේරෙනවා. මේ හන්නේ එකම දේ කීප දෙනෙක්ගේ නිර්මාණවල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අන්නේ වෙනස්කම් කිව් විතරයි ඔයාලා මතක තියාගන්න ඕනේ. හරි නැත්නම් අපිට උත්තරේ ලියෙන්නේ එකම දේ. දැන් කලින් අමරසේකර ගැන ඇහුවා යුගයේ කොළඹ යුගයේ. හරි ඒකනම් ඒක සීවසත් ඒ සීවසම තමයි. එනින්න එකම දේවල් හරියලේ සීවල මං කිව්වේ මේ යන විදිය උත්තර ලියන විදියට හරියට ඔයාලට අහ වුණොත් ඕනේ හිතට ලියන්න පුළුවන්. ආභාෂය ගැන අහනවා. මං කලින් කිව්වා ආභාෂය කියන්නේ මෙයා ඉගෙන ගත්තේ කොහෙන්ද? එහෙම නැත්නම් කාගෙන්ද? එහෙම නැත්නම් මොනව බලාගෙන තියෙන එක තමයි ආභාෂයෙන් අහන්නේ. හරි මෙයාට ආභාෂය වුණා කියලා කිව්වා මං තුනක්. ප්‍රධාන තුනක්. හරි එකක් තමයි පෙරදික ශෛලියේ ශෛලිගත හැඩ පෙරදික කලාවේ ශෛලිගත හැඩ ආභාෂය වෙනවා. තව පශ්චාත් උපස්තිවාදී වර්ණ භාවිතයේ හරි සාමාන්‍ය පිළියෙලක් නැහැ උසස් පෙරදික පශ්චාත් උපස්තිවාදී කීපේ ගහගතා ගන්නවා කිට්ටුන්නේ පශ්චාත් උපස්තිවාදී වර්ණ භාවිතයේ ඒගොල්ලෝ වර්ණ කරන විදිහ තමයි ඒගොල්ලෝ සාමාන්‍ය වර්ණ කරන්නේ අර ඔයිල් පේන්ට් හරි ඇක්‍රිලික් හරි කුටි කුටි විදිහට නිකන් අර ගාලා කැන්වසේ අතුල්ලන්නේ එළියම කුට්ටි කුට්ටි තියනවා අපි. පැච් විදිහට තියනවා. හරි? ඒක වර්ණ භාවිතය කරලා තියෙන ඒ විදිහට. කියන්නේ පසුබිම ගාලා තියෙනවා මම කියවා පසුබිම අවකාශයක මේ ආභාෂය ගන්නවා ගණිකවාදී කලාවේ ටැබ්ලෝ පිකාසෝගේ ගණිකවාදී කලාවේ ආභාෂය තමයි පසුබිම ගාලා තියෙන්නේ. ඒක ඔය තුනක් තුනේ සම්මිශ්‍රණය. හරි? අමරසේකර එළියම විතාන සාස්ත්‍රාලිය යථාර්ථවාදී ශෛලිය ආභාෂය කරන්නේ. මෙයා තුනක් ගන්නවා පෙරදික් කලාවේ ශෛලිගත හැඩ පශ්චාත් උපස්තිවාදී වර්ණ භාවිතය සහ ගණිකවාදී ශෛලියේ අවකාශ භාවිතය. ඒකට අපිට උත්තරේ ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. සාම්ප්‍රදායික කලාවේ ශෛලිගත හැඩ පශ්චාත් උපස්තිවාදී කලාවේ වර්ණ භාවිතය සහ ගණිකවාදී කලාවේ පසුබිම් අවකාශයේ මෙම සිතුම සඳහා ආභාෂය වී ඇත. හරි ආභාෂය යනවාම අඩුම ගානේ ඔය තුනම මතක තියාගන්න බැරි නම් අඩු ගානේ දෙකක් හරි ලියෙන්න ඕනේ. එතනද සාම්ප්‍රදායික සංදායාපලමේ සාම්ප්‍රදායික කලාවේ ශෛලිගත හැඩ පශ්චාත් උපස්තිති කලාවේ වර්ණ භාවිතය ගණිකවාදී කලාවේ පසුබිම් අවකාශයේ මෙම සිතුම සඳහා ආභාෂය වී ඇත. හරි ඒ විදිහට උත්තරේ ලියෙන්න ඕනේ. ඊළඟට වර්ණ භාවිතය අහනවා. මේක බලලා මුළු මොන වගේ වර්ණද කොහොමද වර්ණ ගාලා තියෙන්නේ කියලා නේ කොහොමරි වර්ණ භාවිතේ වර්ණ පිළිබඳ කොහොමරි අදහසක් කියන්නේ තමයි උත්තරේ ලියෙන්න ඕනේ. අපි ලියන්න පුළුවන් මේ මේ විදිහට අඳුරු සහ ආලෝකමත් වර්ණ විසංගතව උදාහරණ හැක. මම කියන්නේ අඳුරු වර්ණ වැඩිපුර ගොඩක් උදා ගන්නවා කියලා. අඳුරු සහ ආලෝකමත් වර්ණ විසංගතව. මොකක්ද මේ විසංගතව කියන්නේ? ඔයාලා හයිවසෙන් දුගන්න වර්ණ පාඩම මේ වර්ණ පාඩමේදී මූලික වර්ණ මොනවද? දීතිය වර්ණ මොනවද? ත්‍විතිය වර්ණ මොනවද? උණුසුම් වර්ණ, සීතල වර්ණ, සංගත වර්ණ, විසංගත වර්ණ. ඒ හයවස් දුගන්නේ චිත්ත පාඩම. හරි? හරියට හයවස් චිත්ත ඉගෙන ගත්තා නම් ඔය ටික දැනගෙන ඉන්න ඕනේ වර්ණ පාඩමේ. විසංගත වර්ණ කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ වර්ණ. මුදල මතක තියාගන්න ඔය වචනේ පේපර් එකේ වාක්‍ය තීරුම ලියන්නත් වෙනවා. සංගත වර්ණ කියන්නේ එක සමාන වර්ණ. විසංගත වර්ණ කියන්නේ ප්‍රතිවිරුද්ධ වර්ණ. සංගත වර්ණ කියන්නේ එක සමාන වර්ණ කියන්නේ මම උදාහරණ කියන්න රතු කහ. ඒව එක සමානයි. එක වර්ගයටයි තියෙන්නේ. නෑදෑ වර්ණ කියලා කියනවා. දැන් තැඹිලි කහ. ඒවන තැඹිලි රතු. දැන් නිල් කොළ. ඒ වගේ එක වර්ගයකට. විසංගත වර්ණ කියන්නේ එහා ප්‍රතිවිරුද්ධ වර්ණ. ඒ කියන්නේ නිල් රතු. දෙකම ප්‍රතිවිරුද්ධයි.
තියෙනවද? ඒකර ඒ වගේ ප්‍රතිවිරුද්ධ වර්ණ විදාගෙන තමයි ආලෝක අඳුරු සහ ආලෝකවත් වන ප්‍රතිවිරුද්ධ විදිහේ විදාගෙන තමයි මේ චිත්තේ වර්ණ භාවිතා කරලා තියෙන්නේ. හරි? අපිට කී පත්‍ය පත්‍රිකාව දුන්නාම විවහරි ලේසියෙන් ලියන්න පුළුවන්. ඔන්න ඊළඟට ආන සංලක්ෂණය. එහෙම නැත්නම් මම කිව්වා සම්පින්දනය කියලා මේ නමට කියනවා. සම්පින්දනය නැත්නම් සංලක්ෂණයේදී අහන්නේ කොහොමද මේ තලයේ ඇතුළේ රූප ගොනු කරලා එකතු කරලා තියෙන්නේ කියන කාරණා. හරි? මං කිව්වා මෙතනදී අර පෙර බිම මැද බිම පසු බිම කියන අර බ්‍රිතාන්‍ය සිද්ධාන්ත මෙයා වැඩි සලකන්නේ නැහැ. ඒක ගණන් ගන්නෙ. එහෙමද? ඒකින්ද අර පසු බිම පෙර බිමට ගෙනල්ලා තියෙනවා. හරි? පෙර බිම සහ පසු බිම එකම තලයක නිරූපණය කරමින් පරයාවලෝක ලක්ෂණ රහිතව දක්වලා ඇත. ඔන්න විශේෂත්වය. මෙයා පෙන්වන්නේ පරයාවලෝකනේ. පර්ස්පෙක්ටිව් පෙන්වන්නේ. සුද්ධන්ට ඕන විදිහට මෙයා කිත්තරින්නේ යා ටෝලේදී ඇලන්න. එහෙනම් මෙයාලා තිබ්බ ශිල්පක්කම ටික ඔක්කොම අයින් කරලා අලුත් විදිහට හැදුවා. හරි? පෙර බිම සහ පසු බිම එකම තලයක නිරූපණය කරමින් පරයාවලෝක ලක්ෂණ රහිතව යන ලක්ෂණයක් නැතුව දක්වා ඇත. ඔන්න සංලක්ෂණය. එහෙනම් නැත්තම් ඔයාලගේ පේපර් එකේ යන සම්පින්දනේ කියන ප්‍රුත්තරේ කියන්නේ එහෙමයි. ඊළඟට මාධ්‍ය ගැන හාරක් කියනවා. මාධ්‍ය වෙන්නේ මං කියේ වැඩිපුර ප්‍රමාණයක් මාධ්‍ය වෙන්නේ තෙල් සාය හොයිල් පේන්ට් එක. හරි? කැන්වසේ මත තෙල් සායමින් මෙම සිතුව නිර්මාණය කර ඇත. කියලා අපි සරලව ලියන්න පුළුවන්. කැන්වසේ මත තෙල් සායමින් මෙම සිතුව නිර්මාණය කර ඇත. හරි? මේ මාධ්‍ය භාවිතය ගැන අපි කියේ. हंगी प्रकाश मून वली निरूपनेकाश मेनवीन වර්ණ විදාරණ තියෙන්නේ මූණේ යැගීම රූපදි සඳහා අඳුරු වර්ණ විදාරණයෙන් භාව ප්‍රකාශනයේ මනවින් දක්වලා ඇත. හරි. ඔන්න ඔය විදිහට අපිට මේ වළං කඩේ මතස්සලි අභිසින ශිල්පයේ කුබල් හල කියන චිත්‍රෙට උත්තර ටික ලියා ගන්න පුළුවන්. හරි. මම මේ දෙදේ තාය පොඩ වෙලාවක් තියෙනම් ඔයාලට ඕන නම් මේ ටික සම්පූර්ණ විදිහට ලියා ගන්න පොඩි වෙලාවක් තියෙනම් මේ ටිකේ හොඳට බලලා කොහොමද ලියන්නේ කියලා බලලා උත්තර ටික ලියා ගන්න. මම හිතලා වෙලාව ඇති කියලා දුන්න වෙලාව මදි නම් තව මොනවා හරි තව ටිකක් ලියා ගන්න තියෙනවා නම් මට මයික් එක ඔන් කරලා කියන්න. වෙලාව ඕන නැහැ පොඩ්ඩක්. හා හරි හරි කියලා.
හරි සර්. හරි තායට වෙලාවක් ඕනේද? මයික් එක වැඩ කරන්නේ නැහැ කිව්වා කීප දෙනෙක්ගේ. එහෙමනම් ප්‍රශ්නයක් කියලා නොපතේ ඒ මම චැට් එකට දාන්න. මම ඒක බලන්නම්. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අදාළ වෙලාවට දාන්න චැට් එකේ. ඒක ප්‍රශ්න තියාගෙන යන්න එපා පාඩම. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙලාවෙම ඔයාලා අහන්න. මේ ප්‍රශ්න තියාගෙන පාඩම් මතක තියාගන්න බෑ. ඔහේ මං කියා දෙන විතරක් අහගෙන ඉන්න එපා. मनोहर प्रश्न अहन प्रश्न अहन व्यक्ति तम मनोहर वाले प्रश्न वस्तव प्रश्न अहन तमेंगे अरे उत्तरटिकलिया उत्तर शिल्पिया एक वाला की बैठा तो हम दे हम मंकी ने इधर लिया लावश ने वाला तानिए लिया ला पुरुष देंगे ना एक उदाहरण या किया ना ये उदाहरण था अनुमा मेक के मंकी इन पटका हो ना ये भी इन पटका हो गया ना उत्तर से ना लिया गया ना तो ये मासा वाला बोला फैमिली नहीं मार कोई तरह करा ना शील पिया अभी दानों ने शील पिया स्टेली अभी सेंग के माव असल पे रह है असल पे रह मानो असल पे रह तमाय में चित्र सला ප්‍රධාන වස්තු විශේෂ වෙලා තියෙනවා යුගය දන්නවා යුගය කොළඹ යුගය නැත්නම් නූතන යුගය කියලා හඳුන්වන යුගය අබ ආභාෂය ආභාෂය කියන්නේ මම කියන නැවත නැවත කියන්නේ නැවත නැවත මතක් වෙන්න ඕනේ හින්දා මොකද මේක 11 වෙනි අවසාන පාඩමට යනකම් අහනකොට ආභාෂය මොකද්ද කියලා හරි ස්ථාන රචනය මොකද්ද කියලා මාධ්‍ය මොකද්ද කියලා ඇඟීම් ප්‍රකාශනය මොකද්ද කියලා අවසාන පාඩමට අහනවා ඒක නිසා ආභාෂය කියන්නේ මම ආයෙ කියන්නේ කාගෙන්ද ඉගෙන ගත්තේ කොහෙන්ද ඉගෙන ගත්තේ මොනක් බලාගෙන ඉන්නේ කොන්නක තම ආභාෂය කියන්නේ හරි අන්කුව මෙහා ඉස්තලිය විසින් සිල්ප ප්‍රදාන වශයෙන් තුන ආභාෂ තුනක සම්මිශ්‍රණයක් වෙන්නේ පෙරදිග කලාවේ ශෛලිගත හැඩයි ඊළඟට පස්වත් උපස්ති කලාවේ වර්ණ භාවිතයයි ඊළඟට පසුබිම් අවකාශයේ ගණකවාදී කලාවේ ශෛලිය අනුව තියෙනවා පුරවෙ සම්මිශ්‍රණයක් කියන්නේ ආභාෂය වර්ණ භාවිතයේ මේක බලන වර්ණ භාවිතයේ ලියන්න තියෙන අඳුර වර්ණ කොහොමද දාලා තියෙන්නේ එළි වර්ණ කොහොමද දාලා තියෙන්නේ හරි උනවා කියවි පැත්තේ බලාගත්ත පස්සේ ඒක ගලපලා උත්තරයට පුළුවන් උත්තරයට ගැලපෙන විදිහට ගලපලා උත්තර ටික ලියන්න තියෙන්නේ ඊළඟ සංරචනය කොහොමද මේ රූපෙට නෑ sorry මේ තලයට කොහොමද රූප සංරචනය කරලා තියෙන්නේ හරි රට කියවි පැත්තිකාව කිව්වට පස්සේ තේරුම් ගන්න පුළුවන් කොහොමද සංරචනය කරලා තියෙන්නේ
හැබීමේ රූප තියනවාද පසුබිමේ රූප තියනවාද මැදබිමේ රූප තියනවාද එහෙම නැත්නම් පෙරබිම මැදට ගෙනල්ලා තියනවාද හරි පර්යාවලෝකණයක් තියනවාද පර්යාවලෝකණයක් පෙන්වන්නේ නැද්ද ඔය කියන කාරණා දි තමයි සංරචයේදී තියෙන්නේ මාධ්‍ය භාවිතය හරි මේ චිත්තෙල මොනවද මාධ්‍ය නැත්නම් පාඩ ගාලා තියෙන්නේ මොන භාග්‍යද කියන කතාව දැන් හැඟීම් ප්‍රකාශනය කරනවා නැත්නම් භාව ප්‍රකාශනය හරි දැන් මෙතනදී අර මානව රූප විශාලව පේන්නේ නැති හින්දා මූණ වල හැඟීම් අපිට කියන්න දෙන්නේ නැහැ दरिद्रेटी මානව රූප හරි පොඩි ඒකට මූණ බලලා අපිට හැඟීම් ප්‍රකාශනය කියන්න බෑ එහෙනම් හැඟීම් ප්‍රකාශනය පෙන්වන්න ඕනේ වර්ණ කොහොමද වර්ණ දාලා තියෙන්නේ ඒ කියන්නේ මේ රාත්‍රී කාලේ පෙරහැර සිසිං ඇසල පෙරහැර කියන්නේ හරි උත්සාහකත්වයෙන් පවත්වන එක ඒ අවස්ථාවේදී හැඟීම් ප්‍රකාශනය කොහොමද උත්සාහකත්වයේ මේ හැඟීම් ප්‍රකාශනය නිරූපණය කරලා තියෙන්නේ වර්ණ වලින් කොහොමද ආලෝකයෙන් පෙන්වලා තියෙන්නේ කොහොමද අඳුරු වර්ණ වලින් දාලා තියෙන්නේ කොහොමද प्रकाशनेटिकाइन आई लिंक।